ෞරනීය මහා සංගරත්නෙන් අවසර සැදැබර පින්වත්න හදත් අප භාවන්නා වැඩසටහන මෙහිවීම සඳහා අප පූජනීය සීලගම සාමින්ද්‍රයන් වහන්සේ තා ගෞරෙන් වැඩම කට යෙදුන්නා ඉති අපි කවුරොත්තේ ගෞරණය සාමන් හාසා දුනා දැතුන් අරසා දුනා දෙපවත්තල සාමීන් වහන්සේ පිළි පිළිගනිමෝ දැන් අපේ පින්වාස්යුතනා උතුන් සීල සම්පර්තිය පිහිටීම සඳහා සාධකාරයයක් දිර නමස්කාර කියන්න. බුද්ධං සරනංග්ඡාමි දම්බං සරනංගච්චාමි සංගන් සරනංගච්චාමි දුතියම්පි බුද්ධන් සරනංග්චාමි द्वितीयं पे शरणं गच्छामि पे सङ्गं शरणं गच्छामि तृतीयं बुद्धं शरणं गच्छामि ตาเทียมปีดัมมังสารังกัจจามิตาเทียมปิสังกังสารังกัจจามิสารังกัมมนังสมปนัง ปานาติปาตาเวรมณีสิกขาปังสมาธิยามิอดินนาดาลาเวรมณีสิกขาปังสมาธิยามิ कामे मिच्छाचार वीरमणिका पदं समाधियामिषा वादा वीरमणिका पदं समाधियामि पिशुना वाचा वीरमणिखा पदं समाधियामि परुषा वाचा वीरमणिका पदं समाधियामि सम्पना पा वीरमणि शिखः पदं समाधियामि මිච්චා ආජීවාවරමනී සිකාපදං සමාධයාමි. තිසරනේන සද්ධං ආජීවට්ටමක සීල දම්බන්සාදුකන් සුරකි තංකත්වා අපමාදන සම්පාදේ තබ්බං. හඳදයි පින් වෙනි ඩැම් මෙතැන් සිට මේ භාවනවැඩ සටහන් අපේ පූජනය සීලකම් අප සහෝදර අප හිතවත් කල්්‍යානමිත්ත සාමජන් වහන්සේට අපිතා ගෞරෙන් ආරාධනා කරනවත් යුදෙනනාටම තෙරුවන් සරණයි. मन्त चख्वालिसु अत्रा गच्छन्तु देवता शद्धं मुनिराजस्य सुनन्तु सघ्मुखदम् ධම්මసන් සవනකාలు අయం భදන්త धම්මසන් සవෙනකා అయం భදන්త धම්ම සవෙනකාలుු අయం భදන්త නෝතස්ස ভাගතුතු සමා සබුද්්ධස නমෝතස්ස ভাගවෙතුරಯතු සමා සබුද්धස නතස ভাගතුಯතු සමා සබුද්ධස. සමාධංභික්හවේ භාවේත අපමානානං නිපකා පතිස්සත සමාධංබිතවේ භාාවේතං අපමානානන් නිපකානං පතිස්සතාානං පං්චත්තංඒව පංචඥානාන උප්පජන්ටීතිී. අති පූජපාද මූලාසනස්ත මහනායක දොකුසාමිපාධයනන් වහන්සේගේ දෙපා නම තිබින් අපි ධර්ම දේශනාව සඳහා අවසර පතන පූජපාද මහාසංගරත්නය වස. සැද හැති පන්නත්නේ. අපි බොදු මග සංවිධ විසින් සංවිධානය කරෙන භාාවනා වැඩසටහන් මාලාවේ පස්වෙනි භාවනා සැසීයයි මේේ ආරම්භ කරන්නේ. අපි මෙ වැඩසටානේ ආරම්භ කරන්ටේ දුනේ අන්තෝජටා බහිජටා ගාථාවෙන්. අභ්‍යන්තර ගැටලු බාහිර ගැටලු විසිදාගැන්නේ කෙසේ දැයි ඒ ජතා බ්‍රාක්්මණතුමාගේ, ප්‍රශ්නයට ගැටලු මාලාවට බුදුපියාණන් වහන්සේ පිළිතුරු සපේමින් ඒ අභ්‍යන්තර බාහිර තියෙන්නාව ප්‍රශ්න ජාලාවෙන් ගැලවෙන්නේ කොහොමද කියන කාරණාවිස්තර කරදුන් දම මාතෘකාව යටදේ. එම මාතෘකාවේ සීලයේ පදිත්තහය නරෝ සප්ඥෝ චිත්තම් ප්ඥංච භාවියන් ආථ පිලිපකෝබික්කොහෝ යි මං විජතියේ ජටන්ති යනුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කර ධරමී සීල් ඒ පිළිබඳව මුලින් අපි හඳුන්නා දෙමින් දෙවනි මාතෘකාව සමාධිචීත්සේ විස්තර කරමින් යන කාලවකවානුවේ. අපි පසුව කිය බහාවනා සැසි දෙකක පමණ සමාධිය සමසතලස් කර්මත්තාන පිළිබඳව සෙහිපත් කරමින් සමාධි භහාවනාවේ අනුස්සති කර්මස්ථාන දහයි කෙටෙන් හඳුන්නා දෙමින් අනුස්සති කර්මස්ථානයන්නේ ආනාපානසති කර්මස්ථානයෙන් චතුත්තත් දෙහානේ දක්වා සිත දියුණු කරගන්න ආකාරයපී කෙටීෙන් කෙටෙන් හඳුන් ලදුන්න මට මතකයි පසුකී භවනාශසයේදී දෙහාන පිළිබඳව දෙහානාංග පිළිබඳව කෙටෙන් හඳන්නා දුන්න. අද එම දෙහාන තව වැඩිපුර ගැඹුරට දියුණු කරමින් චතුත්‍යහානීෙන් අනතුරුව අෂ්ට්‍ර සමාපත්ති සමෝධිනාකාරය පිළිබඳව කෙටීන් කෙටීෙන් හඳුනා දෙෙන් දීමේ අපේක්‍ෂාවෙන් සමාදීහි ඇති වටිනාකම වැදිගත්කම පෙන්ා දෙන වටිනා සූත්‍රයක් මාතෘකා වචීෙන් ගෙන හර දක්වන්ට යෙදනේ. පිටකෙහි සෝත්‍රපිටක අංගුත්තරණෙක් කහයි පංචක නිපාති සමාධි සූත්‍රයෙන් පළමුකොටස දමා භාතෘකාවච්චෙන් ඉදිරිපත් කරන්නටයදනේ සමාධින්භික්කහේ භාේත අපමානානං නෙපකා පතිස්සතා. භිකවේ මහනිනි සමාධී සමාදිය භාවිතා කරන්න අපමානානං නෙපකා අප්‍රමාන දක්ෂතාවයෙන් යුතුව පතිස්සතා සතිමන්තව මේ සමාධිය භාවිතා කරන්න. සමාධින් බිකවේ භාාවයතන් අපමානානන් නෙපකා නම් පතිස්සතාන පච්චත්තන් ඒවඥානං උපපද්ජන්තිි මේ සමාධිය යම්භික්‍ෂුවක් හෝ දායක පින්නොතෙක් අප්‍රමාණ වීරියෙන් උත්සාහයෙන් සතිසම්පජඥකාරීව දියුණු කරනවා නං ඥාන පහක් තමන්ගේ ප්‍රත්‍යක්ෂයෙන්ම දැකගන්නවා අවබෝධ කරගන්න. භහාවනා කරන යෝගියකුට සමාධිය උපදින විට මේ සමාධිමත් සිතට තමන්ටම වැටහෙන කරුණු පහක් මේ සමාධී පිළිබඳව අසන්නට ඕන නැහැ වඩන කෙනෙක් දියුණු කරන කෙනෙකුට තමන්ටම වැටහෙනම කරුණු. අයන් සමාධින් පච්චු පන්නසුකෝ්චේව අදී වශයෙන් විස්තර කරනවා මේ සමාදය දැන් මේ මොහොතේ අප්‍ර මාන සැපයක් ගෙන දෙෙනවල. ඇත්තටම සමාධියයට සමවැදුනු යෝගිය ඒ සමාදයේ ලැබුණ අධදකීම් පිළිබඳොයි විස්තර කරන්න එනවිට. කියාගන්න වචනැනැතුව ගොත ගැහෙන අවස්ථාවල් බොහෝයි. බොහෝ පිරිසකට කතා කරලා අදදකීම් තියෙනවනං ඒ අධදකීම් මත මේකිෙනා කියන්න තතනන්නේ කුමක් ද කියලා තේරුම් ගන්න පුළුවන්. ඇත්තටම මූලික වශයෙන් ජීවිතේ කිසිම දාක නොලබපු මෙවැනි සතුටක් ලබන විට ඒදේ ප්‍රකාශ කරගන්න වචන නැහැ. මෙය බුද්ධ වචනයේ විස්තර කරන්නට ඇත්තටම සුදුසු පෝසත් මාධ්‍යයක් නෑමී ලෝකේ. බුද්ධ වචනයකින් විස්තර කරන දෙයක් නෙවී ආධ්‍යාත්මක වඩලම තමන්ගේ නුවනිින්ම දැකගත හැකේ දැකගත යුතු දහමක්මයි. මාධ්‍යකින් විස්තර කල්ලා පරිපූර්ණ ආකාරයෙන් විස්තර කරන්න බෑමයි. ගැඹුරු ගැඹුරු සමාධ්‍යත් දැකයිෙන් විස්තර කරන්න එන පිරිිසට විවිධ භාෂාවල් අපි ඇසුර කල්ල තියෙනවා ඒ මොනභාෂාවිංආාවත් විස්තර කරගන්න භාගයයි කියාගන්න බැහැ සමහර උදාහරණ. ඒමක් විස්තර කරනවා උදාහරානුව තේරුම්ගන්න. බුද්ධ වචනය බොහෝ තැන් දහම විස්තර කරලා තියන්නේ උප මේ සංසන්ධනාත්තකවයි. මොකද භාෂාව පෝෂිත නැහැ මේ ගම්බීර දහම විස්තර කරගන්නට. ඒනිසා උපමාාවලින් තමයි දහම කියල දෙ දැ මිලින්ද ප්‍ර්ඥ වගේ ගත්ත අට පස්සේ නාගසේන මහරහතන් වහන්සේ, විස්තර කර තියනතාක් විස්තර කරලා තියෙන්නේ උපමාවලි. ඒ මොකද ධහරමය විස්තර කරන්න තරම් පෝචිත භාෂාවක් නැතිනිසා. එතුකොට භාවනා කරනයෝගීන් භාවනා කරගෙන යන විට ලැබෙන අත්දැකීම කියාගැන්ඩ බෑපින්ඳතුනි තමන්ට සමහරක් භහාවනා වඩලා අදදකීම් ලබාගෙන ගොරෝරයාලඟට හැවිදන් වචන නැතුව අඩ අඩා ඉන්න අවස්ථාවල්තියනවා මේ තුළතියන ආස්වාදය ඒ තරම්ම ප්‍රබලයි පින්නද. ඊදී භාවන කරගෙන යන ජෝග්‍යයාමයි දැකගන්නේ පච්චත්තංනයේව ඥාණංහෝතී තමන්ම ප්‍රති. ක්ෂෝෂයෙන් ඒදී දැකගන්නවා තමන්තයේ නුවන උපදිනවා. ඉවකීම වර්තමානයේ සැපගෙන දෙනවා වගේම අනාගතයට මෙහි සැපවිපාකඒ කාන්තයි සැක සංකාවල්නෑ මතු මත්තෙහි මීදී විපාක ලබනවාමයි කියන බිශ්වාසය තමන්ට ඇතිවෙනවා ඒ ලබන සමාදී තුළෙන්න. ඒ පලවෙනි නුවනඥානය භාවනායෝගියාත් දැකගන්න තමන්ගේම ත්‍යක්ෂත්දැකීමින්. දෙවනිඥානයේ පිළිබඳව බුදුපියාණන් වහන්සේ විස්තර කරේ මේ සමාධියඒ කාන්තින් ආර්යයි උත්තරීත්‍රමයි ලෝකයේ, කිසිම දෙයක් සමඟ සංසන්ධනය කරන්න බැරි උත්තරීතර සැපතක්මයි මේ සමාධි ප්‍රඥ්ඥ මීදී අසංස්කාරිකයි කිසිදේකින් කෙලිටි වෙලා නෑ එතාමත්ම වටිනා උත්තරීතර දහමක් තමන්ගේ නුවනින්ම ඒ ක්ශේෂත්‍රයට සමෝධිමීින් තමන් වටහා ගන්න එවගේම තුන්හෙනට තමන්තේලුම් ගන්නවා මේදී සාමාන්‍යින් පස් පව් කරන පංච දුෂ්චරිතයේ දෙන පෞකාරීන්ටිහිමි දෙයක් නෙම. මේක එක් කාන් තේම්පුන්නවන්තයන්ට මයි හිමි. සීලාදී ගුණ ධරමයන්ගේ පිහිටි කෙනකුටමයි මේදේ කරන්න පුළුවන් එහෙමනත්තම් ප්‍රාණගාතාදය සිද්ධ කරන කෙනකුටදේ නොක ැහැකේ. සමන්ම මේදේ වටහාගන්නවා ප්‍රත්්‍යක්ෂ වචේ. හතර වෙනුවට මීදී ඒ කාන්තෙන් නිරාවිසයිපනේතයි සාන්තයි පස්සදධ්‍යාදී ගුණධර්ම මේ තුළින්මයි වැටෙන්නේ ඒකාන්තෙන් සමාදී ඒ ආග්‍යතාවවමයි මේ දවුණු වෙන්න කියන ඥානයේ ඒ තුළින්ම වැඩේ. මේ බොජ්ධංග ධර්ම වෙන කාගිවත් අහන්න එකෙන ගන්න ඕනනෙ හැ. සමාධී වඩන කෙනෙකුට තේරෙනවා මේ සමාදී වැඩීම තුළින්ම තමයි සති තුළින්යි සමාදීවැඩෙන්. නුවන තුළින්මයි සමාදී වැඩෙන් මේ බොජ්ජංග තර්ම එක එක එකින් එකට අන්‍යොන්න වශයෙන් තත්්‍යවෙමින්. ශක්තිමත්තුමින් බලගැන්නෙනවා. මේ බලගැන්වීම එක් කාන්තයෙන් කෙලවරමෝ අවසාන නිවනතෙක්ම ඒ කාග්‍යතාවී දියුණනවා කියලා සැකසංකාවල් නැතුව තමන්ටම වැටහෙන. පස්ව නිකාරණය ජෝනසෝ මනසිකාරය එළඹ සිටිසිහිය නිසාම මේ සමාදී වැඩෙන්නේ. එලබ සිටි සිහ එමයි මේ සමාධී යෙගිටින්නේ කියන නුවන ඒ භහාවනාජෝගයාට බැටහෙනෝ. මෙන්නමී කියන ඥාන පහක්ම සමාධී භහාවනාව තුළින් එපේනවා කියන බුදුපියාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේ අමතලා සමාධී භහාවනා වඩන්න දිරිගන්නන්ට යෙදනි. එම සූත්‍ර දේශනාවට අනුව, පිරිිස් පසුගිය සතිය පුරාවට අකණ්ඩ සතිය වඩන්න ඇති කියලාපි විශ්වාස කරනවා පි පසුගිය බහාවනා සැසයේදී දීරි ගැන්වා මේ සතිය පුරාවට අනිවාරයෙන් බහවනා වඩල අධදකීම් ඇතුව එන්න ඕනි ප්‍රශ්න අහනවා උත්තර දෙන්න සූදානංව එන්න ඕෝනි කියලා. පිටිසට මතක ඇතිනීද. ඒ හිතෙනව දැම් මොන අහිද දන්නේ ස්වාවින්නාසි පවන අනංකරී නෑ කෙන හිතෙනවාද හමනං හිතල බෑ ඒමනංගහිති අපි ඊළඟ පහවන සැසිය නොකරී ුණේ ඇති වැඩන්න න ප අපාදෙමම් මචර දුරක් ගැවිල්ලිවෙරල්ලා ඇට මේ කියන ද යහල පිළිපදින්නේ නෙ අර්ථයක් සිද් කරගන්න හැනේ අපි අර්ථයක් සිෙද්ධ කරගන්න උත්සාහාවන්ත වෙන්ව. මේ කාලෙල්ලෝක අති ශීක්‍රීම් පිරිහෙනවා. මේ විනාස වෙන ලෝකයේ අපේ ජීවිතය කොයි මොහොතේ මෙලමින් සමුගනීද දන්න නහැ. කොයි පැත්තෙන් එ බෝම්පයකට අපි කුඩු වෙලා යනවත් දන්නිනෑ. එහෙමනැත්තං වසක් විසකට අපි කොයි මොහොතේ මරණයට පත්වෙන දන්න නැහැ. මේ වෛර සාධී රෝගයකින් කොයි මොතේ මරණයට පත්වෙනව දන්නේන. මරණයේ පෙන්ණි පෙනී තියෙන අපි තාමත් කාමීෙන් සතුටු වෙන්න යනවනම් කවද්දමී සංසාරීින් ගැලවෙන්නේ. කවද්දමී සසරදුකෙන් අතමි දෙන්නේ. අද මෙච්චර ලැබුණු සම්පත. බුද්ධ සාාසනී අෛරයානිිකව නිර්මලොව බැජබෙනවා බබල නෝන. මී කුඩා සාමනේරෝ සමාධි දිහානස්ත සමාපත්ති ගැන කතා කරනු මාර්ග පැළගැනගතා කරනවා මී වගේ බුද්ධ ශාසනයක් තුළ අපි තාමත් හි ජීවිතනං කවද්දමි හිස් ජීවිත හිස් භාජන දහමින්පූර්ණය කරගන්න. හොඳට හදවතට තට්ටු කරමින් අසන්නට ඕන. අපිමි සංසාරයේ සැරිසරවා තාමත් මදිද තවත්ම සසරයේ සැරිසරන්නට ඕනද එහෙමනත්තං අම්වොම වචයෙන් බෙලවම් පරලව, සුගතියකවත්තු පත්තියක් ලබන්න සූදානන් වෙනවද සතර අපායට යනවද කියලා අපි හදවතර තට්ටු කරමින් අසමින් අප්‍රමාදීවේ යුතුමයි මේ දේ දවුණු කරගන්නට බීරියවන්තවේ යතුමයි. එස්සේ උත්සාහය තුළින් වීරියවන්තකම තුළින් මෙලව පරලව දෙලව ජයගෙන උතුම් අමා මහනිවිණින් සැනසීමේ හැකියාව ලබෙන පින්නද. එස උත්සාහවන්තවමින් අද අපි වැඩිදුර අත සමාපත්්‍ය පොහොුණුවන බහමනා පිළිබඳව කෙටියෙන් ශ්‍රහණය කරමු අත සමාපත්්‍ය උපදවන්න බුදුපාණන් වහන්සේ කර්මත්තාන කිය අදේශනා කරල තියෙනවද භහාවනා කර්මත්ථාන නමයක් දේශනා කරලා තියෙනවා කසින භාවනා නමයක් තුළින් තමා අ්ට සමාපත්්‍ය උපද වන්න පුළුවන්. කසිනු පභාවනා කර්මස්ථාන කීයක් තියෙනවද කසින කියද කසින දහයක් තියෙන. මේ කසින දහයිම්ම අෂ්ට සමාපත්ය උපොද වන්න බැයිද පිබලවා න දහය භූතකසින හතරයි වර්ණ කසින හතරයි ආලෝකකසිනයයි ආකාශකසිනයයින. භූතකසින හතර කියන්නේ පටවින ආපෝකසින තේජෝකසින වායෝකසින. පටවිකසිනය කියන්නේ පස්වලින් සකස්ස කරගන්ටේ දනසින කසින මණ්ඩලේ. ආපෝකසිනය කියන්නේ ජනයින්. ජල භාජනයක් අරමුණු කරමින් ගන්නාව කසින නිමිත් අපෝ කසින එවගේම තේජෝ කසින කියලා හඳු නොන්නේ ගිින්දර අරමුණුකරගෙන කරන භාවනාව කසින මණ්ඩලයක් හදාගන්නේ ගිනිමැලයක් ගහන ගිනිමැලේ ඉදිරන් කාඩ් බෝඩ් එකක් හෝ මොනයම් හෝ බෝඩ්ක සිදුරක් හදලා සිදුරින් ඒ ගිනි දැල්ල බලාගෙන තේජෝ තයයෝ මනසිකාර කරමින් තේජෝකසිනය උපදවාගන්නේ. එවගේම වායෝකසිනය වායුව අරමුණු කරමින් කසින මණ්ඩලය උපදවාගන්නේ. කසින මණ්ඩලයක් මනසිනුයි උපදවාගන්නේ. එවගේම වර්ණ කසින හතර නිල්පාට හපාට රතුපාට සුදුපාට මෙන්න මේ වර්ණ හතරින් කසින මණ්ඩල සකස්කරගන්නේ මී වර්ණ කසින මණ්ඩලයක් නැතුව ආධ්‍යාත්මිකව දොත්තිංශාකාර භහාවනාභි අපේ චරීර කොට්තා සාරමුණු කරලා ඒ කොට්ටාස්යන්හි වර්ණයෙන් කසින මණ්ඩල සකස්කරගනමින් කසිනයට එලෙනවා කසින පටි බාග නිමිත්ත සකස් කරගන්නේ ආධ්‍යාත්මක කොට්ටාසියන්හි වර්ණයෙන්. මොකද කසින භහාවනා කරන යෝගීන්ට බාහිර කසින නිමිත්ත අරමුණු කරගෙන භාවන වඩන විට කසින නිමිත්ති විවිධත්ව මත බොහෝ විතර්ක ඇති වෙනවා. සමහරයෝගීන්ට කසින මිත්ක් අරමුණු කරලා ඒ කසින නිමිත්තේ සිත පිහිටවලා පටි භාග නිමිත්ත ඔපදෝනකොට පටිගභාග නිමිති ගණනාවක් හාත්පස පේන්න ගන්නවා. කොයි අරමුණේ සිත පිහිටෝනවාද යෝග අයට හිතා ගන්න බැරිවෙන. සමහරකට තමන් අරමුණු කර කසින නිමිත්තේ ඒ අරමුණුකර තැන පේන්න නැහැ වටේ කසින නිමිති ගණනාව ොහොමදසිහ පිහිටවා ගන්න. මෙියෝගේ අවස්ථාවන් හිදී අධදැකම්මැති ගුරුවරුන්ගෙම ඔපදෙශ ලවාගන බහවනාවදියුණු කරගන්ටෝන්. ආධ්‍යාත්මකව සමාධියයක් ඔපදවාගැනමින් ආධ්‍යාත්මික කොට්තාස්සයක වර්ණයේදක ගනිමින් එමවර්ණය බාහිරට යොදාගන බාහිර ඒ වරන්නේ තුළ සිහය පිහිටෝලා වර්ණකසිනයන්ට සමවදීම පහසුයි ජෝගියා පැටලීමකින් තොරව ඒදිරියට යනවා විතර්ක අඩුයි ඒ ආධ්‍යාත්මිකව උපොයන සමාධීන් ආලෝකය වර්ණයෙන් ඒ දිහාන වැඩීම. ඒ නිල්පාට කහපාට රතුපාට සුදුපාට කසින උපදෝන ආකාරය. ඒ වගේ ආලෝක බාහිර ආලෝකනිමිත් තක් අරමණු කරගනයි ඒ ආලෝකකසිනය වඩන්නේ. ආකාශයේ බහි අවකාශ කසිනයක් සකස් කරගැනීම බලල්ලක් වනි දෙයක් අගල්දා හතරකවැනි අරයක් ඇති අහරස්තතර කියන්නේ අරේනි. බිස්කම්බය ඇති වලන්නක උපකාරයෙන් ආධාරයෙන් ආකාශකසිනය උපදවන්. දැන්ම කසිනවල අරූප දෙහාන වඩන්නට අපි එගෙන ගන්න නිසා අරූප දෙහාන වඩන්නේ කොහොමද කියලා දැනගැන්ට ඕනි කසිනයක් අරමුණු කරමින් අරූපයකට යන්නේ කොහොමද. පිරි දන්නවා දැන් දෙහානවඩන්නේ කොහොමද කියලා. චතුතත් දෙහානේ දක්වා පසුගේ බහවනනාවිදිීගෙන ගත්ත. පස් වලින් සකස් කරගන්න කසින මණ්ඩලය අරය අඟල් දාහතරක් වගේ විස්කම්භේ අඟල් දාහතරක් වගේ ඇති කසිනිවිතක් සාමානයෙන් මේ මේ ගන්න පුළුවන් මේ වටාපත පමානයට මීට ශල්පැල්ලොක වුණාටකමන්නේ අරුණුවන් මැටි කියල හඳුන්නන ඔය රතුපාට පස්ස තමයි වඩා හොද. හොදට පැහැදිලිවර්ණයක් ඇති පස්වලින් හොදට මැටි අනලා කසය නිමිත්ත සකස් කරගන්නට ඕනි කසිල් නිමිත්්‍ය මතුපිට කන්නාඩියක් බදුව හොදට පිළිමැඳලා ඔප වලා තියෙන්න්නට ඕනිේ ඔපමත් භාවේ තාමාත් වටිනවා මොකද මේ පටවි කසින නෙමත්ත තමන් ඉදිරිපිට මීටරයක් වගේ දුරතියාගෙන කසින්න භාවනාරම්භ කරන්නට ඕනි මේ කසින නෙමත්ත බලාගෙන පටවී පටවී පටවි එහෙමනම් පස් 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 එහෙමනත්තං ඉීසිඒත් කියල ගත්තත් කමන්නේ. භාෂාවෙන් ගත්තත්කමන්නේ මේ පාතවිකසින නෙමිත්තිේ තියන පස් කියන සංඥාවයි මනසිකාර කරන්නේ. මේ මනසිකාර කරගෙන යන යෝගයාට ටික වෙලාවක් යන විට සිත තැම්පත්වත්ම සමාදිවත්ම තමන්ට ඒ සමානමිත මරග පටවිකසින මත් මිරිගෝවාගේ පේන්න පුළුවන්. එහ මනැත්තං පටවිකසනය අපි තිබුණ තැනින්ඉදිරියට එවා පො මත තබා තිබ්බොත් පොළුවන් උඩට එනවා. නැත් නම් වලල්ලක් උඩට මතු වෙනවා. මෙන්න මේවගේ මේ කචන නෙමෙත්ත අප හැදිලිවෙමින් බාහිර නිමිති පහළ වෙන්න ගන්නවා උද්ගහ නිමිති. අන්න ඉන් අනතුරුව යෝගිය හොඳ සිහියෙන් හොඳ සතියෙන්. එතන්න හෝ වෙන තන වෙන තැනකට යනදී හොඳයි මොග දර කචින නෙවිත ඉදිරියේ තිබුණොදින් නැවතත් ඇසරලා බලන්න සිත් පහල වෙන. කසින නිමිත නැති තැනකවාඩ වඋනානන් දන්නවාන මිතර කසි නිමිත නැහැ කියලා. ඒ කසින නෙමිත්ත ඔගුලවා ගත්තයෝගයා නෙද්දකපියාගෙන හොඳට සිහිය එක්තැන්කරමින් අර පිළිබඳව පටවී පිළිබඳව සිහිපත් කරනවා. මනසිිකාර කරනවා ටිකවෙලාවකින් තමන් ඇසින්දැක්කාට වඩා සිදහස්ගුණයකින් ප්‍රබල ඉත්තාම දර්ශනීය කසෙන්නමිත්ත පහලවෙන්නට පුළුවන් යෝගයා ඉදිරිපිට. ඇසිින් නොදුටුඩා කුඩා පැල්ලම් කුඩා ඉරී සියල්ල අරකසින නෙමිත්තේ පෙනෙන්න්න පුළුවන්.ඉවැනි දේවල් අරමුණුවෙන යෝගයා ඉවැනි කිසි දෙයක් නොසිතා අර පස්ස පිළිබඳවෝම මනස්සිකාර කළ යුතු වෙනවා. එහෙම නැත්නම් මේ කසින නෙමිත්ත ඇති දෝස පිළිබඳව විනිශ්චියයට ගියොත් සමාධීෙන් පිරිහෙන. අපි එක් කිසිවක් උනොසිතා පස් පිල්ලිබඳවම පටවී පටවී අර කසින මණ්ඩලී තිබුණ සංඥාව මනසිකාර කළ යුතුයි. එසේ මනසිකාරකිරීමෙන් කසින ආලෝකය පහළවෙනවා, පටව කසිනනමිත්ත පලාගන කසින ආලෝකයක් පහළවෙනවා ඊආලෝකය ඉතාමත් චක්තිමත් ආලෝකයක් සමහරකට කඳුළු වැටෙන්න්නත් පුළුව. ආලෝකය දරාගත නොහැකි. ප්‍රශ්නයක් නැහැ යෝගයාදිගින් දෙකට මනසිකාර කරන්නට ඕන. මෙසේ මනසිකාරකිරීමෙන් උපචාර සමාදී සිත හොඳින් පිහිටනවා අන්න උපචාර සමාදීයට පිහි පිහිටි යෝගයා උපචාර සමාදීයට සමවදින යෝගයා දැන් අර උපචාර සමාදීෙන්, දෙහාන අධිෂ්ඨාන කරගෙන අධිට්ාන ඒ පංච වචීතාවයට පත්වෙනවා. ආවජ්‍යන කරනවා මුලින්ම ආවජ්‍යනා කරලා ඒ කසල්නමිත්ත පහළ කරගන්නවා. සමාධයේ ශක්තිමත්වන විට දෙහානය අධිෂ්ටාන කරනවා දෙහාන අධිෂ්ටාන කරමින් ආවජ්‍යන සමාපජ්්‍යන ආවජ්‍යන සමාපජ්්‍ය අධිත් ආවජ්‍යනය කරමෙන් සමාපජ්්‍යනය සමාධීනා සමාධයට අධිටාන කරනවා නැගිටිනව සමාධියයෙන් ප්‍රත්්‍යවක්ෂා කරනවා සමාධී අවස්ථාව දෙහානාංග පහා. මෙන්න මේ පංච වචීතාවයෙන් වශී කරගෙන පලර් මුදිහානයේ හොඳින් චක්තිමත් කරගන්නවා, ළමුදහාානයේ දක්ෂි යෝගයෙක් පැයි දෙකක් තුනක් හතරප පහක් පැ හතාට දහය පහළව බොහෝකාල වශී කරගන්න. මෙෝගේ පරියංක වාර්ගනනාවක් වශීකරගෙන දෙවිනි දෙහානේතුන් වෙනි දෙහාන හතරවිනි දෙහානයට සමෝදිනවා. හතරවිනි දෙහානයට සමවැදනු යෝගයා පළවිනු දෙවනි තුන් වැනි දෙහානයන්ගේ ආදීනයව දකිමින් ආනිසංස මනසිකාර කරමින් තමයි දෙහානයෙන් දෙහානයට සමවදුනේ හතරවෙනි දෙහානේ ආදීනව දෙකක් තියනවා එකක් තමයි දෙහානයේ ආදීනව කසිනේ ආදීනව තව එකක්. මේ ආදීනව දෙක දකලා ආකාසානංචායතනය අරූපේ සම්මචචනය කරන්නේ අරෝපයට සමවදීන්න. චතුත්තත් දෙහානේ තුන්වෙනි දෙහානයට ආසන්නයි. එල දෙහානයේ සුකයට කිට්ටු නිසා සුකේපීති විතක්ක විචාර ආදී පහළ දිහානයංගයන්ට මිශ්‍රවීමෙන් පිරිහෙන්නට පුළුවන් චතුත් අද්‍යහානින් ඔබබට රූපයෙන්තුරු අරෝපීදිහානයේසාන්තයි ප්‍රනීතයි එවගේ මේ චතුත් අද්‍යහානයට සමවැදිල ඉන්නේම ආක් පටවී කියන අරමුණු තුළයි පටවිකසිනය හාත්පස පතුරවාගනයි ඉන්න යෝගයා ඒ අවස්ථාවේදී. විශ්්‍යය පුරා පැතුරුණු පටවිකසින නෙවිත්ත බලාගෙන දරාගන ඉන්නදේ යෝග්‍යට බරක්. යෝගියා මේ පටවිකසින නිෙමිත්ත නැති. අරූපී අවස්ථාව සාන්තයි ප්‍රනීතයි. මේ අරූපී දෙහානයේ සාන්ත ස්වභාවේ ප්‍රනීත ස්වභාවය දේ‍යාන අංග වශයෙන් පිළිහිමේ අවස්ථාව දකිමින් ශාන්තපනීත ස්වභාවය ආවජ්‍යනා කරනවා, කසනුනවිත්ත දරාගෙන සිටීමේ අපහසුවයෙන් ඒ සාන්තප්‍රනීත ස්වභාවේ ආවජ්‍යනා කරමින් අරූපීධානයට අධිෂ්ඨාන කරනවා, ආකාසා අංචායතනයට සමවදීවයි ආවජ්‍යනා කරමින්, දෙහානයේ අධිෂ්ඨාන කරමින්, ඒ කසින නිමිත්ත තිබුණ අවකාශය අරමුණු කරනවා කසිනේ විශ්සයපුරා තිබුණ ආකාශය තුළයි ආකාශයනො තිබුණානං කසිනය පවතින්න බෑ. දැ මේ දේ මෙහෙම තියෙන්නේ ආකාශේ තියෙන් නිසා. දැ මේ තන මේ මේශේ තියෙන්නේෙ ආකාශයේ ඉඩ තියෙන නිසා. ඒ වගේ අර කසින නිමිත්ත තිබුණ කසින නිමිතර ඉඩත් තිබුණු නිසා. ඒ කසින නිමිත්ත තිබන ආකාශයේ ආකාසය. අනන්තයි කසින නිමිත්ත විශ්චය පුරා අනන්තේ පුරා පතුරවාගෙන හිටියේ. කසින නිමිත්ත තිබන අනන්ත ආකාශයේ අනන්තෝ ආකාසු අනන්තෝ ආකාසු, අනන්තුෝ ආකාසෝ සම්මාචචනය කරනවා. කසින නිෙමිත් අතුරුදහන් වෙනවා අර අවකාශයේ හිස් බව පේන්න ගන්න. හිස් බව පේනවද කාටහරි? හිස්දීත් අකිින් දෙයක් නැහැ. දකින්න දෙයක් නැති අරමුණක් තමයි ආකාසන් අංජායතනය තියෙන්. හැබැයි හරිමසාන්තයි හරිමපනීතයි බාහිරලෝකයක් කිසිම දෙයක් දන්නේ නෑමේ ආකාසන් අංචාතර සමවධින යෝගිය. අනන්ත හිස් ආකාශයේ සිහ පිහිටවනවා යනන්තෝ ආකාසුව කියන සං්ඥාවිම සිත පවතින. මේ. ආකාසානංචායතයට සමවැදනු යෝගයා, ඊ ආකාසන් අංචායතන දෙහානේ බොහෝ වර වශීකරමින් බලපිහිටවමින් ඉන් ඔබට ආකාසේතියන ආදීනව දකිමින්, විඤ්ඥාණංචායතනයට සමෝදිිනවා විඥ්ඥාණංචායතන ආනිසංස දකිමින්, ඇයිමී ආදීනව ආනිසංස අපි සොයන්නට ඕනි දකිින්ටෝනි පෙරබහවනා උපදේශේදත් අපි විස්තර නොකරයු කරන්ට බැරිවුන කටයු දෙයක්මේදේ. ආදීනව ආනිසංස දකින්නට ඕනේ භහාවනා යෝගියා නිකාන්තයදුරු කරන්ට ඕන්. පළමු දෙහානයට සමවැදිලා අහෝ සාදු ජීවිතයේ කවදාකුවත් මෙවැනි සපතක් ලැබිවි නෑමං. මේක නම් පුදුම සැපතක් පුදුම චාන්තියක් පුදුමනිවීමක් මේකම සැපතක් කියලා ඒ සැපති ඇලීගැලී වාසය කරනවා ඉන් ඔබ්බට හිතන්න නැහැ. අන්න ඒ නිකාන්ති ඇලීම බැදීම දුරුකරගන්නනං ඒ තුළතියෙන ආදීනව දකින්නට ඕනි ඉං එහාතියන ආනිසංසේ දකින්නට ඕනි. මේ ආදීනව ආනිශංස සලකන්නේ අන්නේ නිසයි. රූපාවචර දෙහාන ඉක්මවල අරූපාවචර දෙහානයට සමවැදුන ජෝගියා පුුද්දුම සතුටක ඉන්නේ ආකාසා නංචායතන. හැබැයි උපේක්ෂා ශාගත වින්දනයක් මෙතතියන්නේ. ඒ රූපාවචර චතුත්තත්්‍යහානී තියන දෙහාන අංගමයි මෙතනතියෙන්. රූපාවචර චතුතත්්‍යානයේ දෙහාන අංග මොනවාද මංෙ දා ීවේ වින්න අස බොනෝදකව මතගනන්න ඇනේ. උපෙක්කා ඒකාගතාවේ සිති ප්‍රබොල උපේක්ෂා වේදනාවක් සහිත ඒකාගතාවේ සමාදී ඒකාගතා කියන චෛත්‍යකය සමාධි චෛසකය සමාදී. ඊ අරමුණය බැසගෙන තියෙන උපෙක්ෂා සහගතව සුක ආදී වේදනාවන්ගෙන් තොරයි හරිම සාන්ත හරය ප්‍රනීත අවස්ථාවක්. මේ ආකාසානංචායතනය තියෙන්නේෙත් උපෙක්හා ඒකාාගතාවම. මධ්‍යස්තයි අරමුණේ ඒ අරමුණු තුළම ගිලි බැහැල වාසය කරන. ඔපෙක්කා ඒකාගතාවය ආකාසා අංචායතනය සිටීමෙන් විඤ්ඥාණංචායතන මාරුවයෙනකොට මේ දෙහා නංග පිරිස්සමින් ඒ දෙහානයේ ආදීනෙවේ රූපාවචර චතත් අද්‍යහානයට කිට්ටු නිසා සුකපීති විතක්ක විචාර අදී නීවර්ණයන්ට කිට්ටුයි දෙහාන අන්ගන්ට කිට්ටුයි. මේ දෙහාන අංග ඔස්සේ පහළ නීවර්ණයන්ට වැටෙන්න පුළුවන්. මීට වඩා එහාතියෙන්නව විඤ්ඥාණංචය විඤ්ඥාණංචායතනය එකකාන්තයෙන් සාන්තමයි ප්‍රණීතමයි. විඤ්ඥාණංචායතනයට පැමිණේවාය අධිෂ්ඨාන කරමින් විඤ්ඥාණංචායතනට සමවාදින. එතකොට ආකාසානංචායතනයේ අරමුණෝනේ අනන්ත ආකාසයි අනන්ත ආකාසේ අනන්තු ආකාසව කියල සම්මශ්‍යනය කළා. විඤ්ඥාණංචායතනට පැමිණෙවුට අරමුණක් ඕනද අරමුණක් නැතුව සිතක් පවතින් නෑනෙ පන්නතුනේ අරමුණක් තියෙන්න්නට ඕනි. විඤ්ඥාණංචායතනය අරමුණ කුමක්ද. විඤ්ඥාණංචායතනය අරමුණ ආකාසය කියපු සිත අනන්තෝ ආකාසෝ අනන්තෝ ආකාසෝ කියලා මනසිකාරකරේ සිතු විලිවලින්නේ. අනන්ත ආකාශයේ දැක්කේ අනන්ත සිතකින් අන්න අනන්තසිත විඤ්ඥානය අනන්තයි. විඤ්ඥානං අනන්තං විඤ්ඥානං අනන්තං ආකාසානංචායතනයේ ඉඳලා ආදීනව ආනිුසංස බලමින් ආවජ්‍යන කරමින් අධිස්ථාන කරමින්, විඤ්ඥාණංචායතනට සමවදමින් අරමුණ ගන්නවා හදවතියේ තිබුණ අනන්ත විශ්්‍යය දැකපු සිත පසූසිත ඒ ආකාසානංචායතන සිත අනන්තයි කියලා ඒ සිත අනන්තයි, ඒ සිත අනන්තයි ඒ සිත අනන්තයි ඒ පෙරසිත අනන්තයි. විඤ්ඥානං අනන්තං, විඤ්ඥානං අනන්තං විඤ්ඥානං අනන්තන්. මිය ආකාරීෙන් විඤ්ඥාණංචායතනයට සමවදින්න පුළුවන් ක්‍රමවේද දෙහෙකින්. සමහර යෝගීන්ට ක්‍රමවේද දෙකම එකආකාරයෙන් සප්පාය වෙනවා. සමහරක් යෝගීන්ට ක්‍රමවේද දෙකම සප්පායිනේ එක් ආකාරයක් සප්පාය වන්න. අනන්ත විඤ්ඥානය අනන්ත විශ්්‍යපුර පැතිල්ලා තිබුණා විශ්ය පුරා පැතිරිල්ලා තිබුණා අනන්තෝ විඤ්ඥානං අනන්ත විශ්වයේමදුටු සිත අනන්තව තිබුණා ආකාරය දකිනවා එක්කාආකාරයක්. එහෙම නැත්තං විඤ්ඥානයේ පෙනනැන්ගේ හදවතේ හදවතසිත බරමුණු කරමින් තිබුලු සිත දැන්තියෙන සිතනෙමේ අතීතයේ තිබූ සිත අනන්ත දැක්කා අනන්තයි ඒ සිත අනන්තයි, ඒ සිත අනන්තයි විඤ්ඥානං අනන්තං විඤ්ඥානං අනතං විඤ්ඥානං අනන්තං එපසු සිත. මීතුනින් සිටිතනින් බොහෝ ගම්බීර අලුත් සමාධියකට සමදින්. ආකාසානංචායතනයට අරමුණක් තිබුණේ රූපයක් නෙවෙේ අරූපයක් එවගේම විඤ්ඥාණංචායතනට තියෙන්නෙත් අරමුණ රූපයක් නෙමේ අරපයක් එවගේ විඤ්ඥාණංචායතනය හොඳින් වශය කරගත්තයෝගයා විඤ්ඥාණංචායතනයෙන් අනතුරුව මීදඟ අරූපයේ දෙයානට සමාදිිින්. පළවෙනි අරෝපයේ දෙහානයේ ආකාසානංචායතනය දෙවනි අරූපයේ දෙහානයේ විඤ්ඥාණංචායතනය තුන්වෙනි අරූපී දෙහානේ ආකින්ච්ඥායතනේ ආකින් ච්ඥායතනේ ආකින්චං්ඥායතයට සමවාදිීන විටත් ආදියනව ආනි සංසානිවාරයෙන් දකින්න ඕන ආදීනවාන්‍ය සංසද්ද කලයි එහා පැත්තර යන්නේ ආදීනවානි සංස දකිමින් ඒ ආකින් චං්ඥායතන දෙහාන යාාව්‍යනා කරමින් එ පංච වචීතාවයෙන් යුතුව සමවදින්න ගන්නවා ආකින්චං්ඥායතනටත් අරමුණක් ඕනද අරමුණ ආකාසනංචායතන විඤ්ඥානසත අර විඤ්ඥාණංචායතනය ආකින් ච්ඥායතයට ආකිං්චං්ඥායතනේ අරුණ කිසිවක් නැති බවයි. ආකංච කිසිවක් නැහැ. කිසිවක් නැති බව අරමුණු කරනකොට කිසිවක් නැති තැනක් ගන්නෙ කොහේද අපි. මෙතන හරි අවබෝධීන් ගතයතනත් නෝනිම්ම දකින්නට ඕන එතන ආකාසානංචායතනයේ ඉන්න යෝගයාට තිබුණා ආකාස කියන අරමුණා තන් ආකාස අරමුණ අතහරිමින් විඤ්ඥාණංචායතයෙන්ට පැමිණ විඤ්ඥාන කියන අරමුණට එනවා එතකුට ආකාසයේ ඉඳලා විඤ්ඥානයට එන තැන අතරතුර දැන් අපි කියමුකෝ ගෙදර ඉඳලා මෝඩ් සයිකල්ලෙකින් ඇවිදිල්ලා බස් එකකට ගොඩවනායි කියලා දෙ මුලිංාපු මෝටසයිකලේ බැහැලා බස්සකට ගොඩ වෙන්න. එතකොට මෝඩසයිකලේ දෙවී බස්සකිෙදදවී අතර රථයකින් තොරයි. අන්න ඒ වගේ ආකාශය පහවගියා ආකාසය අතැහැරිය විඤ්ඥානය තාම නොපැමිණියා ඊ අතර තුර අරමොනක් නැති හිටසක් අන්නේ හිටසයේ නත්ති නත්තිකංචි නත්තිකංචි කිසිවක් කරමුණක් නෑ. ගන්න නත්තිකංචි නත්තිකංචි කියල සම්මා්‍යනය කරන්න ගන්නේ ඒ අරමුණ හොදර නෝනින් දකිමින් ඊජෝගයා ජීවිතය කිසිම දවස්සක නොලපපු පුදුම තැනකට වැටෙන්නේ. ඒ අවස්ථාව පුදුම ශාන්ත අවස්ථාවක් නිවන අවස්ථාවක්. ම අවස්ථාව බුහෝ කල්වාසය කරන්න පුළුවන් තමන් කැමති තරං අධිස්ථාන කරගෙන ඉන්න පුළුවන් පැය අට දහය පහලො විශ්ව වනත් අධිෂ්ඨා කල ඔහහි ඉන්න පුලුව ලෝකත් දන්නේ බාහිර කයත් පිළිබඳව ැහැකිීමකුත් නැහැ සිත පිළිබඳුවත් හරිට අවබෝධය නැති කරන් අර අතීතයේ හිස් බව අර්මුණේ ඉන්න. අතීත අවස්ථාව. පෙර විඤ්ඥාණංචායතනයටත් එහා අවස්ථාව තමයි මේ අරමුණු කෙර. ආහිංචඥායට. මී අරමුණේ ඉඳලා ඒ අවස්ථාවී තියෙන ආදීනවයත් ආනිසංසයක් සලකමින් ඉන්න ඔබ්බට තියෙන අරූපී තලය ඉහෙළම තලය අරූපී චතුත්තත්ධහානය කියන නේව සං්ඥනා සං්ඥායතනයට සමවදින්නේ න ඒ අත් සං්ඥාමී විදිහයට සං්ඥාවක් නැත්ත ඇත්තෙත්නෑ ඒ නිව සඥානා සංඥායතනය අරමුණට සංඥාවක් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියන තැන තමයි අරමුණ ඒ තරම්ම සාන්ත අරමුණක් පෙරසිතේ තිබුණා වූ ඒයන්නේ ආකින් චඥ්ඥායතන සිතේ තිබුණා වූ සාන්තගතිය තමයි අරමුණ ප්‍රනීතගතියයි අරමුණ එයම සාන්තයි ඇයම ප්‍රනීතයි ඇයම සාන්තයි එයම ප්‍රනීතයි අර ආකංච්ඥායතන සිත ඒ සිතේ සාාන්ත ස්වභාාවය ප්‍රනීත ස්වභාවය අරමුණු කරමින් සමාධීයට සමාධීනවා මේ සමාධිය කුමකට දෙවනි වෙනවාද කියදේ මං කලින් කිව පෙරභාාවනාවාරයගෙද කිව කුමටද දෙවනි වෙන්නේ මාර්ගඵල සමාධයට පමණයි දෙවනි වෙන්නේ නිවනට දෙවනි වෙන සමාිය නේව සංඥානා සං්ඥායතන සමාධී කෙළ අපේබුදු පියාණන් වහන්සේ දේශනා කරේ පුදුම ශාන්තන වුණු තැන මේ සමාධී අවස්ථාවට දේ‍යයාකාරයකින් සමාධිනවා තුන් ආකාරයකින් සමාධීන්න පුළුවන් එකක් තමයි පෙරසිතේ ශාන්ත ස්වභාවේ පමණක් අරමුණ කරමින් සමාධිනවා පෙරසිතේ ප්‍රනීත ස්වභාවේ පමණක් අරමුණු කරමින් සමෝධීනවා, පෙරස්සිතේ සාාන්ත ප්‍රනීත ස්වභාව දෙකම අරමුණු කරමින් සමෝදිීන. මෙ තුංාකාරයෙන්ම නෙව සඥානා සං්ඥායතන සමවදින්න පුළුවන් අරමුණ පෙරසිතේ සාන්තගතිය එහැමනත්තං ප්‍රනීතගතිය. එතකට මියාකාරයෙන් අරෝප දෙහාන හතරට සමවැදුනේ රූපාවචර චතුත්තද්‍යානය අරමුණ පැවතුනු ආකාශය දකිමින් ආකාසානංචායතෙන්ට සමවැදිලා. දැන් හොඳට හිතල බලන්න ආකාසානංචායතෙන්ට සමවාදිනටටාව අර කසින නෙමිත්ත තිබුණ ආකාසයයි දකින්නේ ආකාසානංචායතනට. දැන් දස කසිනවලින්ම ආකාසා නංචායතෙන්ට සමවදින්න පුළුවන් කියලා කවුරු හරි අහල තිබුණනං දැන් හිතල බලන්න පටවිකසින නිමිත්තක් තිබුණා පටවිකසින නිමිත්තක් තියෙනවා ඒදී තියෙන්නේෙ ආකාසේ ආකාසයට යන්න පුළුවන්. ආපූකසිර නිමිත්තත් තියෙනවා පවතින්නේ ආකාසේ යන්න පුළුවන් ආකාසයට. තීජෝකසින නිමිත්තක් තියෙනවා, නිමිත්ත සිදගෙන ආකාශයට යනවා ඉවත් කරමින්. වයු කසිර නිමිත්ත ඉවත් කරමින් ආකාශයට යන. නීද කසිර නිමත්ත ඉවත් කරමින් ආකාශයට යන. පීතකසිනේ ලෝහිත කසිනේ ඕදාත කසින. එවගේම ආලෝකකසිනේ ආලෝකය තිබනේ ආ ආලෝකයත් ඉක්මවා යන්න පුළුවන්. ආකාශය තිබුණු තැන ආකාශීෙන් කොහොමුද ආකාශයකට යන්නේ ආකාශ ආකාශ කසිනින් ඔ අරූප දිාන වටනුවන් බොහෝ තැන් කියනව සමාලත් දේශකයන් වහන්සේත් දේශනා කරන තැන් අපිට ැහිලතිය. ආකාසය කියන හිටසක් හිටසකින් තවත් හිටසකට යන්න පුළුවන්ද යන්න තැන කයිනේ එතන හිස් ආකාසකසිනින් ආකාසා නංචායතනට යන්න තැනක් නැහැ හිස් තැනකින් හිස් තැනක්. එතකොට දැන්තේරෙනව කසින නමයෙන් භූතකසින හතරෙනුයි වර්ණකසින හතරෙනුයි ආලෝකකසිනෙනුයි පමණයි අරෝපාවචර දෙහාන වඩන්න පුළුවන් ආකාස කසිනෙන් අරෝපදිහාන වඩන්න බෑ චතුත්තදිහානයේ පමණයි උපදදු අන්න පුළුවන්. ඉජතුකඩුම චතුත්තද්‍යහාානයට විතරක් අරූපකසිනයකෝ මේ ඒකශන ලිමිත් තක් වඩන්නේ. ආකාසකසිනි ආකාසකසින වැඩීමෙන් අභිඥ්ඥාාවලට සමවදිනකොට ආකාස චතුත්තත්්‍යහානයේ පාදක කරගන ගස්ගල් බිත්ති තාප්ප ආදිය විනිවිද එහා පැත්තට යන්න පුළුවන් ඒ ආ කසිනෙන් සමවදිමින් චතුත්තත් දෙදිහාන උපචාරයෙන් තාප්පයක පරුවතයක රුක්ෂලතාවක තියෙන ඒ ආකාසය දැකල ඒ ආකාසියෙන් එහා පැත්තරයනවා අභිතඥාලාබිය. මෙන්න මේ අභිතඥාවට සමවදින්න තමයි ආකාස කසිනේ පුහුණු වෙන්න ටෝනි. එවගේම තමයි ආකාශ්‍ය කසිනීතියෙන්නව සාන්ත ප්‍රනීත ස්වභාවයක්ත් අපි, අත්තු ඉදලතියෙන් ඕනු මේ ලබා ගත්ත ජීවිුති. ඒවගේ ආනි්‍යශංසතියන නිසා මෙ සමවදින්නදී වටිනවා ඉගන ගැනීම වටිනවා. එතකොට. දැන් බොහෝම කෙටියෙන් දස කසිනව ශ්‍රවණය කරමෙන් දසකසිනයන්ගෙන් ලැබිය හැකි පලප්‍රෝජන පිළිබඳව කෙටිං අධ්‍යනය කරේ පළප්‍රෝජන ගැනීමේදී තවතියෙනවා මේ දසකසිනවලට සමවැදිලා, දසකසිනේ නමකසිනයකින් අෂ්ට සමාපත්ති සමයදිලා අෂ්ට සමාපත්ති දාහතරාකාරයකින් වශී කරගන්නවා ආව්‍යසින අනුලෝම ප්‍රතිම අනලෝ වචයෙන් ප්‍රතිලෝ වචයෙන් අනුලෝම ප්‍රතිලෝ වචයෙන් එවගේ දාහතරාකාරයක් තියෙනවා දාහතර ආකාරයට සමදිමින් සමාධිය ප්‍රබල කරගන්නවා, එ පරියාංකයක දෙහාන දාස්ගානක් වඩනවා කසින සියදස්ගානක් වඩනවා. එම කසින අටෙන් හෝ නමේ. මේතික අනුපිළිවෙලට වශීකරගනීමෙන් අනතුරුව දිබ්බ චක් වු අභිඥාව උපදවාගෙන අභීඥ්ඥාවෙන් දුරෑ ඇත දේවල් දකින්න පුළුවන් අපි සතර අපාය පිළිබඳව කතා කරනවා අවීචය පිළිබඳව බොහෝ කතාන්දර අහලතියෙනවා අන ඇහුවට සැකයි. දැක්කිනෑනේ අන්න දකින්න පුළුවන් දිබ්බ චක්කු අභීචඥාවෙන් ඊයාලුවකෙට පේනවා. දිීවියලෝක පිළිබඳව සක්‍රය පිළිබඳව කතාන්තර බොහෝයි අනේ දැකලනන්න අහලා විතරයි. දකින්න ඕන්නන් මේ වදියුණු කරගන්න අපි මේ මනුස්සිලෝකයේ තියෙන චෛච්්‍යන් දැකළ හිතපුරා වන්දනා කරගන්නවා. සිලුමිනිසෑය සලු මිනිසෑය කියලා චෛච්්‍ය තියනවලු දිවලෝකේ කනේ වන්දනා කරන්න බෙයිද. පොළුවන් මේ පරියන්ගේ සමාධියයේදලා අර සිලුමිනිසෑය සලු මිනිසෑය දැකලා සිිල්ිමිනිසයි බුදුප්‍යාණන් වහන්සයක එකගේ සධාතුන් වහන්සේ ලස්සනට තැන්පත් කරලා තියෙනවා අහෝ සාධූ දැකලාවන්දනා කරගන්න පුළුවන් මේව උපදවාගත්තුත්. ඒවගේම තමයි අතීතයේ කොහහි හිටිය අදනන් දන්න. අතීතේ පිළිබඳව දැකගන්නපු බේනිවා සභිතඥාවට සමවදින්න. මෙන්න මේ කසින අෂ්ට සමාපත්ති පොහුණු කරලා පුළුවන්. අනුන්ගේ සිත් කියවා ගැන්න පුළුවන් දැන් මේ වෙලාවේ කුසල් සිතුවිලිධ තියෙන්නේ අකුසල් සිටි විඩද කියවා ගන්න පුළුවන් අභිච්ඥාවට සමබන්දිලා මිය මේ වර්තමානයටත් හිමි දේව දේශනාපාලිය සඳහන් වෙනමා ත්‍රිවිද්‍යාලාබි මාර්ගපල ලාබීන් බිහිවෙන යුගයක් මේ යොගයේ. අරිහත්වේ දක්කාම හිමි යුගයක් මේ යුගයේ. එහෙමනං අපි මේ මනුෂ්‍යාත්ම මේ උත්තරීත්‍ර බුද්ධෝත්පාදය අපි වැඩට ගන්නට බුද්ධිමත් වෙන්නට ඕනි, මේ ලබාගත්ත වාස්සනාවයෙන් පලනෙලාගන්නට අධිෂ්ඨාන කරගන ජීවිත ඒ වෙනුවෙන් කැප කරන්නට ඕනි. එ දවසේ කුසගිනිවේදනාව නිවාගන්න බැරිවුුණට කමන්නේ සංසාර ගින නිවාගන්න අධිස්්ඨානතියාගන්ටෝන්. දවසේ රාජිකාරී මොනවාත පසුවනත් සංසාර රාජකාරී අත පසු කරන්නට හොඳනෑ සීය පිහිටවන්නට ඕනි. පහවනා කමටහනක විනාඩිකීපයක් හරි දවසේ ගත කරන්ටවොන්. එසේ අධිස්්ඨානතියාගෙන අද අපි මේ කසින භාවනාවල් වඩන්නට පෙරහුරුවකට යන බහමනා කර්මස්ථානයක් කෙටියෙන් ඉගෙන ගැනිවින් භහාවනාව ආරම්භ කරමු කසින භහාවනාවන් හිදී පහසුවෙන් කසිනයන්ට සමවදින්න පුළුවන් කෙලපි මතක් කරා මොන කසිනවලින්ද දැන් දේශනාව කියාගනාව නෑ. මමකිව්වේ ආධ්‍යාත්තම කරමුණක් කැරගෙන පැටලනනැතු යනවයි කියලකිවේ. වර්ණකසිනවලින්. වර්ණකසින නිමිත්ත ආධ්‍යාත්වකව චරීරයේ කොට්ටාශ්‍ය බලන්න. කොට්ටාස්්‍ය බලලාඒ කොට්ටාශ්‍යයන්හි වර්ණය අරමුණු කරලා, ඒ වර්ණයන් කසින නිමිත්ත උපපුදවාගන යනවා පටි බාග නිමිත්තට වර්ණකසින පටිභාගයට. බාහිර වර්ණකසින නිෙමිත්තගත් තම, බාහිර වර්ණ කසින නමිත් එෙහි තියෙන්නවූ කසින දෝසපේනවා. එවගේම දෝසත් සමඟ පවිවිධ අපහසුකංවලට පත්වෙන්ඩ පුළුව. ආධ්‍යාත්මකව ගත්ත අරමුණින් කසනයට ගියාම දෝස පයෙන්න දෙයක් නැහැ වර්ණය පිරිසිදුව ආවේ ඒ වර්ණය ඔස්සේ දෙහානයට යනවා පහසුවේ. ඒ වර්ණ කසින හර කසින භහාවනාව පුහුණු වෙන එක තමයි ලිහි සිමක්‍රමයේ පහසුමකමය ඒ වෙනුවෙන්. කොට්ටහස්ස භාවනාව මුලින් පොහුණු වෙනවා දත්තිං ශාකාර භාවනාවකායගතා සති භාවනාවක් අනුස්සති භාවනාව. දත්තිං ශාකාර භාවනාවෙන් ඒ ඒ කොට්ටාශයෙන් අරර්මුණිහිසි හෙපිහිටවනවා පළමු අරමුණු කරන්නේ කෙස්්ටික කෙස්්ටිගේ වර්ණයෙන් කසිනවලට යනවං කෙස් කියන්නේ නිල්පාටේ තද අවස්ථාව කළුපාට. එහෙමනං මේ කෙස්් කිය්‍යන්න්නේ නිල්පාටේ අවස්ථාවක් මේක නිල්පාට කියල සම්මච්චනය කළ නීලකසින. ඉවගේ අපේ මුත්‍රාවල තියන කහ පාට අරමුණු කල්ලා පීත කසිනේ. එවගේ ම රුද්දිරී තියෙන්න්නාඕූ රතුපාට අරමුණු කළ ලෝහිත කසිනේ. මස්වල තියෙන්න්නවූ රතුපාට අරමුණු කරගනත් පුළුවන් ලෝහිතකසේට සමවදින්න දුල්ලබයි. එවගේම ඕදාාතකසේයට අපේ දට්ටික එහෙම නැත්තන් දට්ටික කියන්නේ ඇට සැකිල්ලෙ කොටසන්නේ අපේයට සැකිල්ල. ඇට සැකිල්ලේ හිස්්කවල මේ හිස්කවලේ පිටිපස අරමුණු කරගන ඉතා මත් පහසුවෙන් ඕ දාාතකසේනයට සමවාදින්න පුළුවන් අන්න, අධ්‍යාත්මක කොට්ටාස සම්මශ්‍යනය කරලා පළමු දෙහානයට සමවැදිලා ඊ කොට්ටාසේ වර්ණය අර්මුණු කරමින් කසින භහාවනාවට එලබෙනවා කසින භහාවනාව දෙවුණු කරනවා කසින භාවනාවේ රූපාවචර දෙහාන ඉක්මවන් අරූපාවචර දෙහානයන්ට යනවා අරූපාවචර දෙහානයන්ට ගිය යෝගයා ඒවාවසය කරගෙන අභිච්ඥාවට සමවදින අභිඥඥාවට සමුවදමින්. අතීතිය හිටියආකාරයහෙම දකිමින් भය ඇතිකරගෙන අතීත හේතවෝ පංච ඉධානෙ පල පංචකං, අතීත හේතු පහකින් වර්තමානේ පලපහ හටගන්නවා. මි හේතු පල වචයෙන් දකිනවා. හේතු පල කියන්නේ නාමරූපධර්ම නාමරූප ධර්ම දකිනවා, හේතු පලනාමරූප ධර්ම විපස්සනා කරමින් මග පලනිවනින් සැනසෙනවා. ඊ උතුම් මග පලනිවනින් සැනසීම සඳහා. අද අපි දත්ති ශාකාර භහාවනාවේ මුල් කොට්ටාස පහට නැබුරුවමින් සිත පුහුණු කරගැනමින් කසින භාවනාවල්ට යන්න උත්සාහවන්තවෙමු දත්තිෙන් ශාකාර භාවනාව මේ බහුතරයක් ඉගෙනගෙන ඇති. ශරීරයේ බාහිරිින්ම ඇති කොටසින් කොටස අභ්‍යන්තරයට කිදා බැසීමක් වෙන්න දොත්්‍යංශාකාර භහවනාවේ බාහිරම ඇතිකොටස ඕනෑම කෙනෙකුට දකින්න තියෙන්නේ කෙස්් කළඹ ඉළඟට ලොම් ඉළඟට නිය ඉඟට ළඟට සම. කේසා ලෝමා නකහා දන්තා. කේසා කියන්නේ ක ලෝමා කියන්න ලොම් නක්කහා කියන්නේ නිය දන්තා කියන්නේ දත් තචෝ කියන්නේ සම කෙස් ලොම් නිය දත් සම් කේසා ලෝමානකා දන්තා තචෝ. මේ කොට්ටාස්ස පිළිබඳව මුලින් සජ්්‍යායනා කරලාටික වෙලාවක් සජ්්‍යායනා කරමින් කොට්ටාසේ අරමුණු කරනවා මුලින් කේසා කේසා කිව්ව එනගට කේසා කියනෝට කෙස්්ටික අරමුණු කරනවාමින්න මේවතමයි මේ කියන්නේ. කේසා කේසාකේසා කෙස් අරමුණු කරගෙන සම්වශ්‍යනය කරගන යනම්. කෙස් ගස් වෙනවෙනම පේන්න පුළුවන් කෙස් කලබ පේන්න පුළුවන් ඊ තුළ සිත සමාධි කරමින් ි ාගනිමීමත්තෙන් අනතුරුව අර්පනාගත වෙනවා කලු පාටට හුරු ආලෝකයකින් අනතුරුව ඒ පළමු දෙහානයට සමවදය. ඉන්න අනතුරුව මේ කෙස්්ටික විශ්්‍යය පුරාපතුරෝල එකතුකොල්ලයි කසිනේට යන්නේ. දැන් කෙස් ලොම් නියදත් සම් කියන කොටස් පහ අරමුණු කරගම කරමින් සිහි පිහිටවලා අවසානයට එක්කෙක් කොට සේ ටික ටික වෙලාවක්ෂේ පිහිටෝමින් සිත තැම්පත් කරගන්න සමාධි කරගන්න. එදිරියට මේ කොට්ටාස තිිෂ් දෙක පිල්ළිබඳවම ඉගෙන ගනමින් භාවනාපුොඩුදු කරගන්න අපි වැඩ සටහානේදී නොකළත් ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන්න ඉගෙනගන්න පුළුවන් ඉක්මනින්. දවස පුරාවට අපිට ලැබෙන අරමුණු ඇත්නම් බහුතරයක් දකින්න තියෙන්නේ. තමන්ගේ හෝ බාහිර කෙස් ලොම් නියදත් සම් මස් නහර ඇට ඇට මිදුරු නෙවෙයිද. ඒවා තමන්ගේ බහාවනාවට අරමුණ නිවරට අරමුණු මේවා පිළිබඳෝ හොරු කරගෙන. කෙස්්ටිකක් දකිනකොට අනේ ලස්සනයි මටනන්න එයාට තමයි කියලා ඉරිසියාවක් උපදිනික දුරු කරගන්න. කෙස්ටික කෙස්ටියක්ක් වශයෙන් දකින්න පුරුදුවෙන ඒගේ ලොම් ටික උදේ පාන්දර කන්නාඩියල ගටි හිල්ලබලන්න ොට සුදු පාටයින් ඇහි පෙමිටික මේ කලු කරගන්න ඕනි කැතයි ? කරගන්න කලු කරගන්න නෙවෙයි ඕක තමයි ස්වභාවේ අන්න ලොම් කියල එක සම්මාචනය කරනවා අකුසා සිතක් පහල වෙන්නේ නෑ. එවගේම නියපොතුටික හරිලස්සනයියේ නියපොතුටික. ඉරිසියාවක්. ගේ නියතු ලස්සනයි දැක්කොත් හෙම මීට හගන්නවා. මසුරුකම කෙලෙස් පාල වෙන්නේ. නියපොතු නියපොතුන මේක වර්ණවශයෙන් ගන්ධවශයෙන් සන්ටාන වශයෙන් හත්පසන් පිළිකුල්මයි. මෙක ශරීරයේ කොට්ටාසයක් පමණයි. එතකට ඒක නියවශයෙන් සම්මාශනය කරන්නන්ටික වෙලාක් යනට ස්තු පාට හුරු වාලෝකයක් ඔබදී ෝදාතකසිනයට යන්න පුළුවත්? අකුසල් සිතුවිලි දුරු කරමින් කුසල් සිතුවිලි පදවා ගන්නකඩුව. ලස්සන දට්ටික හදවත පිච්චිලා යනවා. ඉරිසිාව අනේ මගේ දට්ටික ලස්සන නෑනේ. ව්‍යාපාදේ දට්ටික ලස්සන්නට තියනම් මුත්තු වැට පෙළ වගේ අද. ලෝබයේ. මීවගේ දවසේ පහල වෙන අකුසල් සිතුවිලිටිකින් වලකින්න නම්. ්‍රෝජනයට ගන්න මේවම කුසල් සිටවිලි වඩන්න මේ තියෙන්නේ කෙස් මෙවා වර්ණ වශයෙන් පිළිකුල් ගණධ වශයෙන් පිකුල් සන්ටහාන වශයෙන් පිළකුල් පිළිකුල් භාවනාව. එහම ැත්තම් මොනවත්න කොට්ටාසයයක් ෙස්කෙස් ෙස් ෙස්කෙස් යදී. එහෙම ඒ අරමුණේ සහපීටවන්න මිං ඉදිරියට මෙතෙක් ඔය කොට්ටා සාර්මුණයේ පහළවන අකුසල් සිතුවිලි පහළ කරගන්න එපා. ුසල් සිති විලිදියුණු කරගන්න අධිෂ්ඨාන කරගන්න දැන් එසේ අධිෂ්ඨාන කරමින් කේසාලොමානකාදන්තා භහාවනාපුොරුදු වෙන්න පහසු ඉරියවගින් වාඩිවෙන්න වාඩිවෙලා අපි පූරපෘත්තිය සජ්්‍යායනා කරමින් භහාවනාව අරබමු අපිට විනාඩි හතලියක් පණහක් වගේ කාලයක් තියෙන්නේ. ඒ වෙලාවේ සිත කිසිමා ආකාරයෙන් පිටට යන්න නොදී. හොදට ඒ අරමුණයම සහ පිහිටවමු. අපි මුලින් උපකාරක සජ්්‍යායිනාවක් කරනවා සජ්‍යායනාව අනුව ශල්පයක් සජ්්‍යායනා කළත් වරදක් නැහැ. අවසානයට සජ්්‍යහයනා සියල්ල නතර කරමින් හොඳින් ඒ කොට්ටාසයෝ දකින්න සිතින්. සිතින් ඇසින් දකිනාගමෙන් කේසා කියන විට හොඳට කෙස්්ටික අරමුණු කරන්න, තමන්ගේම කෙස් අරමුණු කරනවානං වඩාම හොඳයි. තමන්ගේම කෙස් අරමුණු කිරීමෙන් කෙලෙස් උපදින්නි නැහැ තමන්ගේ කෙස් පිළි බඳව. බාහිට කෙස් පිබඳව කෙලෙස් වැඩියෙන් උපදින්න පුළුවන්. තමන්ගේ කොට්ටාස්යන් අරමුණු කරන්න හොඳට කෙසා කියල හිතන විට කෙස්් ටික ලෝමා කියන හිතන විට ලොම් තික ඇහි බමවල පටන් දෙපත් තුළ දක්කාම ශරීරය පුරාම ඇති ලොම් පිළිබඳව සිතන්න. ිය කියල හිතන නියපොතුවිස් දන්තා කියලහි කියන විට හිතන විට දත්තිස් දෙක මෙහේම වටේට ගියාටකමන්නේ වටේට නෙවී දත්තැන්ද එක කොනගින් පටන්ගරගෙන එතනටාව නැවතත් ආපහු බලන්න ඕනේ එහමනත්තං ඉදිරිීම් බලා ඉන්න ආකාරයට අරමුණු කරට කමන්න හ. දත්ති දෙක වටරව්මට යන්න ගන්නවා නෙමෙයි ඒක භවනාවට හානි කලාන්තගතිත් උප දෙන්න පුළුවන්. එහෙම නැත්තං එක දතක් අරමුණු කරගෙන සහිහපහිටවනු. සමගත්තම අපේ කෝට් එක ඉදිරියේ මේ සමගලවන එල්ල ලති ආකාරයට ගන්නවනං කමන්නේ. එහෙම නැත්තං හිසේ පටන් දෙප තුළු දක්කාම චරීරයේ ආවරණය කරගෙන තියෙන සම අර්මුණු කරනවා එහෙම කමන්නේ. මියාකාරයෙන් කෙස්ලොම් නියදත් සනහර සම්මශ්‍යනය කරන්න අවබෝධීතියාගන්න හොඳ සිහියෙන් එසේ සම්මශ්‍යනය කරමු හොඳයි දැන් සෑම දෙනාම මිහිදී සාදුනාදයක් පවත්තමින් නවස්කාරේ තෙවරක් සජ්‍යායනා කරමින් පූරුවක්ටෘත්තිය සජ්‍යායනා කර. साधो 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 नमो तस्से भगवे तु अरहतो सम्म सम्बुद्धस्स नमो तस्से भगवे अरहतो सम्म सम्बुद्धस्स नमो तस् भगवत तो अर्हत तो समुद्धस् नमी बुद्ध गुण सागर सतता सदा तो सुखी आवेरा दुगन्धो गच्छन्ति मरणं अहञ्चे नममि धमङ्गगतेन देश සත්ත සද හොන්තුසුහි අවිර කායෝජිගොජ්ජසකලෝ දුගන්ඩෝ ගචචන්ති සබබි මරනම් අහංචය නමමි සංගමනිර ජෙසාම සත්තා සදාහොන්තසහි අවිර කායෝජිගොජජ සකෙලෝ දුගන්ඩු गच्छन्ति सब्बे मरणं अहञ्च पियो च गरु भावनीयो वत्ता च वचनक्खमो गम्भीरं च कथं कथन्ता නොචට්ටානී නියෝජයේතිී සීලාදිීගුණයෙන් ප්‍රියවෝද එසේහඟෙන්ම ගරු සම්භාවෙන තා කියයාදින්නවෝද නපුරු වචන ඉවසන සුලෝද අස්ථනයේ හිනොයදෙවා සම්යත්මාර්ගගෙහි मागे नम संस्कार ඊත සසරේ පටන් මිමොහොත දක්වා සිතේකයේ වච්චනයිින් සිද්ධූසිියලු කමාවරදට මට සමාාවෙනසිීකුවා. ්‍රී සද්ධර්මරත්න්නෙන්ද මට සමාාවලබීවා අෂ්ඨාරය පුජ්ගෙල්ලෙ මහා සංහෙරත්නයිෙන්ද මට සමාාවලෙබීවා. පල්්‍යන මිත්‍රයනන් වහන්සලාගින්දෙ මට සමාවෙලෙබීව සාධසාධුසාධු කසා tacho tacho danta nakalu ma kesa man sang naru ngati ati mitja vakang vak Quanං අට්ටි මිජගටටි නහාරෝමන්සං තචෝදන්තා නකාලෝමකේසා හද යං්‍යක නං කලෝමකං පහැකං පපපාසං පපපාසංපියකංකිලෝමකංයක් නං හදයං වක්කංങටටිමිජගටටි නහාරෝමන්සං ත්චදන්තනකාලෝමගේසා අන්තං අන්තගුුණං උදෙරියං කරීසං මත්තළුංගං මත්තළුගංකරීසං උදෙරියං අන්තෙගුුණං අන්තං පපපාසං පිහකං කිලෝමකංයක නං හදයන්

මීදෝසේදෝලෝ හිතං සෙම්හං පිත්තං මත්ත ලුංගංකරිී සංෝදෙරියන් අන්තෙ ගුුණං අන්තං පපපාසං පිහෙකං කිලෝමකංයක නං හදයම් වක්කංට

මුත්තංලසිකා සිංගානික කියලෝ වසාඟස්සු මේදසේලෝ ලෝහිතං බෝෂෙමං පිත්තන් මත්ත ලුංගංකරිී සංදරියන් අන්තගුණා අපපසංපකகிລමකයකනහදයම් වக்கāටමජ ngaທනரோමස තචදන්තනකාලෝමගේසා

केशालोमा नखा दंता तचो तचो दंता नखा लोमा केशा 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 一生。 ගේ සිත විසරේ නම් බීගීෙන් සම්මච්චනය කරන්න තීසාලෝමාන කාදන්තා තචෝත ජෝදන්තාාන කාලෝමා කේසාගේසාලෝමාන කාදන්තා තචෝතචෝදන්තාාන කාලෝමාගේස සිත ඉතාමත් වේගෙන් අනුලෝම් ප්‍රතිරෝම සම්මච්චනය කරන්න සිද තැම්පත් නම් එත් අරමුණකවවාසේ කරන්න shut සාධෝසාධෝසාධෝ හොඳයි අද දිනත් බුදුමග සංවිධානී සංවිධායගත්වෙන් අපගේ මූලාසනස්තමාහි පාණන් වහන්සේ ප්‍රමුක මේ සෑම දෙනාටම උතරීත්‍ර වාසනාවක් ලැබුණ ජීවිතයේ ජථාර්ථීතීරුන් ගැනීමට සිත පිළිබඳව ස්වල්පවෙලාවක් බලා ගැනීමට භාවනාවක නියලීමේ අවස්ථාව ලැබුණ මී කෙටියෙන් අපි පොහොුණෝන භාවනාව මී සතිය පුරාවට නම් අනිවාරයෙන් අපි දිවුණ කරගන්නවාමයි කියලා දැඩිල සධිෂ්ඨාන පිහිටවා ගැනමු විශේෂයෙන්ම අපගේ පොඩිසාමෙන් වහන්සේලාට. මේ ලැබුණ භහග්‍ය සම්පතවාසනාව අනන්තයිය ප්‍රමාණ. අපි දන්නවා අපගේ ලොකු සාමපාධයණන් වහන්සේ අවුරුදු විසි ගානක්. පුොදුම සත්පුරසියෙක්, පුදදුම කල්්‍යානමිත්‍රයෙක්. හැමවෙලේම අපි ඉහාපතටමයි අපි විමුක්තිට මයියමු කරන්න. ස්වාමීවහන්සේගේ කිසිම වතත් පිළිවෙතක්වත් අපේක්‍ෂාව ඉන්නෙමේ. තමන් වහන්සේගේ පාර්මිතාශේෂයෙන්ම ඒ අනුග්‍රාදක්කන්. භාවනාවෙන්ුවෙන් පදුමාකාරචන්දයක් කැමැත්තක්තිේ. මිට අවුරුදු විශ්සකට එහා තමයි බුරුම රටේ ගිහිල්ලා ඒ මහාදුස්කටතා මැද්දේ භාවනාවෙනේ පුහුණුුණේ. අදත් අපිට අවවාධනු ශාසනන් ලබා දෙන්නේ. වහන්සේ ඒව වෙනුවෙන් කැපවෙලා අදදැකම් ඇතුව. අපිත්ති අදදකීම් දියුණු කර ගැතය තුනිසයි. එනිඩන්තරයෙන් ලබා දෙනවා ධනුශාසනා පිළිපදිමින්. මීනඟ භාවනා සැසිය දක්වා. පොඩිසාමන් හන්සලා සෑම දෙනාම අබ්බොම වචයෙන් දවශචකට පැයක්වත් මේ වත්්‍යශාකාර භහවනා වඩමින්, එක් කොට්ටාත්ශයක වැඩි කාලයක් සහපිටවා ගැනීමට ඔත්සාහවෙර මහන්සි දරත්වායි මෙතෙතින් අපාරාධනා කරනවා. මි උත්සාහයේ එතාමත් පහසුවෙන් ඉක්මණින් සමාධ දෙහානෂ්්‍රතමාපත්ති අභිචඥාම්මග පලනිවනින් සැනසිම පිනිසුම. ඒකාන්ත හේතුවාසනාවේවා. වගේම බහවනාව සංවිධාන කරන්ටේ දුනාව බොදු මග සංවිධානී සවාාපතිතුමන් නැතුළු මේ සෑම දෙනාට නිදුක් නීරෝගේී චෙරජයවනය. එතාම පාතුුවෙන් නික්මණින් සසරදුකින් අතමිදී පින සිහේතුවාසනාවේවා අපගේ සභාපතිතුමන්. ඇනතුරු අනාගතයේ උතුම් ප්‍රෞෘද්ජා පූමීයට පත්වීමේ අප ේක්ෂාව තියෙන්න මේ උතුම් ගුණධර්ම දියුණ කරගන්නටයි.ඉතාමත් පහසුවෙන් නික්මනින් සමාධී දෙහානාදී ගුණ ධර්මයන්ගෙන් කෙලවර උතුම් අමාහා මහන නිසණසෙන්න සිලු ශක්තිය ලැබේවාය එතුමාට අත්තා ශෙරවාද පමුණමු. ඔබප සෑම දෙනාගේම නමින් මේ පරලෝගියාව සිල සත්ව ප්‍රජාවට වහා චතුරාල සත්ව ධර්ම වබෝධය පිණි සේතුව ඇයසේ වාසනාවී වයි පින් අනමෝදන් කරමු. ආත්මාරක්ෂ එස්ත දේවත මන්රල සාසනපානකළුවක පාලක සිලු දෙවියුන්ටත්. වහා චතුරට සතත ධර්මවබෝධය පිණිසවවායි පින් අනමෝදන් කරමු. විශේෂ්්‍යයෙන් මේ මහා සංගුරෝටක බලාගන්නාවෝ කප්ිය කාර්කදායක පින්න්නතුන්. පර්ශය පුරාවට ඉතාමත්තෝනකමින් සෙදැවින් මහත් සගුරෝඩක බලාගන්නවා. ඉස් සෑම් දෙනාටම නිදුක්නීරෝගී චිරජීවුණේ ශතුරජන්තය වහ චතු ස ධර්මවබෝධය පිණිසමි පින් හේතුවාසනාවේවා. විශේෂයෙන් ඔබප සෑම දෙනාමිය උතුම් ප්‍රතිපදාවන්ද වුණු කරගන්නල බුද්ධසාසෙන්ලෙ ජීවේ ආරක්‍ෂා බඳුව. අපිට පිහිටව අදාල වෝ කඩවද්දේ ජිනවන්ස මහිමිපාණන් වහන්සේ මාත්‍රඥානාරාව මාහිමිපාණන් වහන්සේ වගේ මේ බුදතල සේනාසනී ඉතා දුස්කරතා මධ්‍යේගොරනැගු ඒ බුත්තල අපගේ ගුණානන්දසාමින් වහන්සේ වගමනාවන ඇරේ දමසාමීන් වහන්සේ අදී අපවත්තු අදාළ සඟපිීතුරුන් වහන්සේලා නිසයි ඒ මහෝත්තමයන් වහන්සේලාට ප්‍රාර්ථනයේ බෝධයාානයන්ගින් ඉතාමත් පහසුවෙන් ඉක්මනින්. ාබි්ඥාදී තුම් මඟ පලනිවනිින් සැනසිය පිණසම පින් එකන්ත හේතුවාසනාවේවා වර්තමානය අපිට මහපුලෝ වගේ උපකාර කරන්නාව ගුරුදේ උතවුන් වහන්සලා වන අතිපූජනය උත්තර ීතර ආචින්න පාවෝසියාලෝ ලොකු සමිපාදයන් වහන්සේටඒ වගේම පහළ විටේල ලොකු සසාමවිපායන් වහන්සේ ගලක මපායන් වහන්සේ අංගුල්ගම ලක සාමපායන් වහන්සේ වගේම සෝමාන්ස සාමීන් වහන්සේ ආදීශියලම සංඟපීතරුන් වහන්සේටත් මූලස් සනස්ථ වැඩ සිටින්නාවෝ උත්තරීතර ලොකුසාපාධයනන් වහන්සේට අත්මිපින් නිවන්දක්නා ජාදදක්වා කිවිස්සු මත්තරංවත් රෝගාබාධයක් අපපළු පදරුවයක් මාරක බහදක යන්නමින් විංචත්ෂත්වාර්චාධක කාලයක් සිතාමත් පහසුවන් සතුරින් මේ තුම් ප්‍රතිපදාවන්ගෙන් පරිපූර්ණත්වයට පත්තමින් එතාමත් පහසවෙන්නේ දියුණු කරන්නාව පාර්මිතා යතුම් අමා මහනිවන තෙකුණ දියුණු කර ගැනීමට එකකාන්තෙන්ම පුුණි ජීවයක් ශක්තියක් බලයක් ආරක්ෂාවක් මේවායිම චතින්න පී පින් පි අනමෝදන් කරමින් අදට අපි භහවනාවනිමාවට පත් කරමු සලු දෙනාගේ සිලි හපත් ප්‍රාර්ථනා සව ප්‍රකාරය මිෂ්ට සිද්ුවේවායි අප්‍යශේරවාද පමණු. ේලු දෙනා වන්දනා කරගන්න මහල් සඟුරුුණේ ආශිරවාද ලබාගන්න. සම්බීතිියෝවිමචජන්තෝ සම්බෙරෝගෝ විනස්සතුෝ माते भवतरा सुखी दी गाय भव भवतो संब मंगल रखंत संब देवता संब बुद्धानुभावेन सदा सती भवंत සම්බධම්මානොභාාවන සදසොත්හී පවන්තුතේ සම්බ සංඝනුභාාවන සදසොත්හිී පවන්ටුටේ අभිවාදන සිීනිස නි්චංවද්ධ ප්‍රචයිනො චත්තරෝධම්මාවඩධන්තිී ආයුවන්නෝ සුකැම්බනං ආයුරරෝග්ගෙ සම්පත්ති සග්ග සම්පත්තිමීවෙච අතෝනිම්බන සම්පත්ති එමිනාති සමිංචතු සියරු දෙනාටම පුංචි මතක්කිරීමක් තිබෙනවා. අපේ ඊලංක භාවනා සැසිය පවත්වන්නේ සුපුුරුදුවාකාරයෙන්ම පෙරවරු අටට මාර්තුමාසේ විසිවෙනිදා. එනිසා හැම දෙනාම හොඳින් සිහේ තබාගන්න විසිවෙනිදා උදේ අපි නැවත සහභාගි වමු තවත් පිරිස එකතු කරගන්න සමහර දේවල් සමහල්ලාට අද සහභාගි විච්චායට එහෙම, සහර්දේවල් තෙරුන් ගැන ප්‍රමාණය අඩු ඇති නමුත් අප ඒ.